ස්වාමීන් වහන්සේ ඔබට මට සුඛිත මන්දිත ජීවිතයක් නම් පොරොන්දු වෙන්නේ නැහැ. උන්වහන්සේ කිව්වේ සම්තමකවනසා තම කුරුසය දරාගෙන ඉන්නට කියලා. උන්වහන්සේ උපදේශක සිරේ සිරා දෙකේ කතා කළා කියන්නේ එකයි. ඔබ ස්වාමීන් වහන්සේට සේවය කරන්න සූදානම් වෙනවා නම් දුක් විඳින්න ලෑස්ති වෙන්න කියලා. නමුත් මේ දුක ඇතුලේ ලොකු තේරුමක් තියෙනවා. ලොකු අර්ථයක් තියෙනවා. ඒ දුක එක දින ලස්සන මාර්ගය තමයි ජේසු නිසා විඳින දුක කියන එක. මගේ ප්‍රමාදිතී පාපයත් එක්ක ඇදිච්ච වේදනාවක් ඉතතිම්ම තියෙනවා. ඒකෙන් අපිට පළල යන්න බෑ. කර්මයක්. හේතුඵල වාදයක්. සෑම ක්‍රියාවකටම සමාන උද ප්‍රතිවිරුද්ධ උද ක්‍රියාවක් තියෙනවා. සෝබ වරදක් කරොත් ඒකට දඬුවම් මිදෙනවා. එනිසා ඒ පාපයට සම්බන්ධ වෙච්ච කර්මය ක්‍රියාව ඒක ප්‍රතිඵලය එමේ ස්වාමීන් වහන්සේ නිසා දුක් විඳිනවා කියන එක. ඒක ඔබගේ තීරණයක්. කුරුසය කියලා කියන්නේ ඈනිච්ච දෙයක් නෙමෙයි. කුරුසය වෙන්නේ ඔබ ගන්න තීරණයක් එක්ක. ඔබගේ කැමැත්ත ස්වාමීන් වහන්සේගේ කැමැත්තට හරස් කැපෙන තැන. සෝ හැමතිස්සම කුරුසයකට තීරණයක් එක්කයි කුරුසය ඔබට ජීවිතේට හම්බ වෙන්නේ. අද දකින්නේ දානියල්ව හිරගෙදර දාලා. දානියල්ව හිරේ දාන්න හේතුව ස්වාමීන් වහන්සේට নমস্কার කිරීම. ඒතුළු දානියල්ව විප්‍රවාසගත වෙලා තියෙන ස්වාමීන් වහන්සේට নমস্কার කරපු නිසා. ජේසු නිසා කියන එක. ඒතුළු දානියල් තීරණය කරන්න තිබුණා නෑ මම ඒ රාජ්‍යගේ පිළිරුවට নমস্কার කරනවා. එහෙනම් සුඛ භෝබි සුඛ විවරණෙන් ජීවිතය ගත කරන් හැම සැප පහසුවක්ම ඒ රාජ්‍ය දෙන්න පොරොන්දු වෙනවා. මගේ ප්‍රමාණතිනේ නමුත් ඔබගේ මගේ ජීවිතය අයිති උන්වහන්සේට. උනාසේ විතරමයි උනාසේ එකයි දානියල්ව දැන් මේ සාක්ෂි දැරීමේ අවස්ථාවක් හැම පීඩාකාරී අවස්ථාවක්ම සාක්ෂි දැරීමේ අවස්ථාවක් වෙනවා. ඒතරේ විසන ඇතුළු අපිට සාක්ෂි දරන්න නබුකදනසා මා ප්‍රමාණතනේ ශද්‍රක් මිෂක් අබෙද්නෙකෝ ව නබුකදනසා ගින්නට දාද්දි ගින්න ඇතුලේ වෙච්ච අත්දැකීමයි නබුකදනසාට තේරුමක් උනේ අර්ථයක් දුන්නේ. දානියල් සිංහ කූඩුවේ දාලා ඉන්නදි තමයි දානියල් දැනගත්තේ රජවරු රජතුමා දැනගත්තේ දෙවියන්ගේ බලය. ඒ ගින්න ඇතුලේ ඒ දත් විලිස්සගෙන ඉන්න අරගලේ ඇතුලේ ස්වාමීන් වහන්සේ සාක්ෂි දරන්න අපට අවස්ථාව දෙන්නේ. ඒක උනාසද සුවිශේෂ කියන්නේ. ඒ සියල්ලු පෙර මාගේ නාමය නිසා ඔබ අල්ලාගෙන ධර්මශාලාවලට හිරගෙවල්වලටත් ඔබ පාවා දෙමින් ඔබට පීඩා කරන්න ඕනේ. ජේසු නිසා. මගේ ප්‍රමාණතිනේ ඔබට පීඩා කරන්න ඔබ රජුන් ආණ්ඩුකාරයන් ඉදිරියට ගෙන යන්නේ ඔබට ඒ සාක්ෂි දැරීමේ අවස්ථාවක් වන්නේ ඒක සාක්ෂි දරන අවස්ථාවක්. එනිසා ඔබ චුට්ටක් හිතලා බලන්නට ඕනේ ඔබගේ ජීවිතය අරගෙන මොනවද සාක්ෂි දරන්නට තියෙන හතර වටේම ඔබ පීඩාවෙන් ඉන්නකොට ස්වාමීන් වහන්සේ වෙනුවෙන් ජීවත් වෙන හැමෝම බොරු කියද්දි හැමෝම අසභ්‍ය විහිළු කරද්දි ඔබ එතනට ආවඩන් නැතුව ඉන්න හැමෝම බොන තැන ඔබ ඩොබී ඉන්න ඒ අඩුපාඩු කතා කරන තැන ඔබ අඩුපාඩු කතා නොකර ඉන්න ප්‍රාස්තාව. අප්‍රමාදයෙන් ඉතරෙන් තමයි ඔබ සාක්ෂි දරන්නේ. ඒ වගේම ඔබ වදයක් වෙන්නේ, බෝල්ටනයක් වෙන්නේ එතන තමයි. ඔබ ඒ වාසිපැත්තට හොයියා කියන රැල්ලට යන්නේ නැතුව ඉන්නේ නැති. ස්වාමීන් වහන්සේ අද ඔබට කතා කරන්නේ ඒකයි. දැන් දානියල් වරගෙන එනවා. දැන් ඔහු මත්පැන් බොනවා. රන් රිදී ලෝකඩ යකඩ ලීහා ගල් වලින් තනලද දෙවිවරුන් ප්‍රශංසා කරමින් ජෙරුසලමෙන් අරගෙන ආව ඒ වාචන ඒ කුසලාන වලින් බිබි මෙලෙච්ච සතුටක් විඳිනවා. ඒ අතරවාරේ තමයි බලන්න එතනදී හදිස්සියෙන් පහන් රුක ඉදිරිපිට රාජමාලිගාවේ බිත්තිය බදාම පිටේ ලියන මිනිස් අතක ඇඟිලි පෙනෙනි. රජතුමේ ඒ අත දුටුවේය. කර රජුගේ මුහුණ මැලවි සිට කැළඹුණේය. ස්වාමීන් වහන්සේ ඔය පාපේ අස්සට අරගෙන යමන විදිය. දැන් එතන බිත්තිය ලියුවේ මොකක්ද කියලා. මොකක්ද කියලා කියනකොට තේරෙන්නේ නැහැ. මෙනේ තෙක්ල උපාර්සින් යනවා. දැන් මෙනේ තෙක්ල උපාර්සින් කියනක තේරෙන්නේ නැහැ රජිට. ඒක තමයි දානියල් අරගෙන ඉන්නේ සිද්ධියට. දානියල් අරගෙන ඇවිල්ලා. ඒතර දානියල් කතා කරලා කියනවා ඔබ දක්ෂ කෙනෙක්. දේවාත්ම අනුභවය ඔබ තුල තිබෙන බව පැහැදිලිය. කල්පනාවත් නුවණත් උතුම් ප්‍රඥාවත් ඔබ තුල තිබෙන බව මම ඔබ ගැන අසහත ඔබට තර්කණය කිරීමට ගැටපද විවරණය කිරීමට හැකි බව මම අසහත් තෙමි.
මේ ලියලිය කියන්දි අර්ථය පහදා දීමට හැකිනම් ඔබට රත්නිල් වස්ත්‍ර හඳවා ගෙලවට රන්මාලයක් පළඳවා රාජ්‍යයේ තුන්වන ආණ්ඩුකාරය වශයෙන් මවපත් කරමු කියලා. දානියට මොනව හිතෙන්න ඕනද? අච්චර පීඩාවෙන් ඉන්නදී මෙහෙම තෑගි දෙන්නේ. මගේ ප්‍රබන්තරේ දානියට සත පහක වැඩක් නැහැ. දානිය කදාගෙන කියනවා. ඔබේ දීමනා ඔබම සබාගනු මැනවි. ඔබේ තෑගි අන් කෙනෙකුට දෙන මැනවි. එසේ වෙතත් මම ලියවිලි කියවා ඒ රජුන්ට පහදා දෙන්නෙමි. ආදරණීය සාක්ෂි දරනවා ඩැනියෙල් කෙලිම කියනවා මේ ලියවිල්ලේ තියෙන දේ මේ ලියවිල්ලේ තියන්නේ මෙනේ යන්නේ අර්ථය දෙවියන් වහන්සේ ඔබේ රාජකම් කාලය ගමන් කර ඒ කෙලවර කර සිකය අදහස් කර ඇත තකේල යන්නේ අදහස ඔබ තරාදිය දමා කිනු ලැබ බරෙන් අඩු බව අදහස් කරේ ඌපාර්සීන් යන්නේ ඔබේ රාජ්‍ය බෙදා මේ ධර්මන්ට පරිසීවර දෙන්න ලදයි අදහස් කරේ. මගේ ආදර ප්‍රමන්තනේ දානියෙල් දෙවන හන්සේ දෙකෙති දෙවන හන්සේගේ ප්‍රඥාව නැන නුවණ එලිදරව් වෙන විදිය බලන්න. ඒකයි දේජස්ව අද කතා කරලා කියන්නේ ඔබ ධර්මශාලාවලට අරගෙන යන ඔබ එයට සාක්ෂි දරීමේ අවස්ථාවක් වන්නේ ඔබ වග උත්තර දියුතේ කෙසේදයි කල්තියා සූදානම් වන්නට සිතට සූදානම් නොවන්නට සිතට ගන්න. ඔබ උදාසිතක ඉන්නවා නම් ඒ සංරක්ෂිතව ඔබ රැඳෙනවා නම් අරගලය ඉස්සරහා මොකක්ද කරන්න කියලා අපිට දඟලන්න ඕනේ නැහැ. මාර්තල වගේ උඩ පණින්න ඕනේ නැහැ. කලබල වෙන්න ඕනේ නැහැ. මරියා වගේ පාමුල ඉති ස්වාමීන් වහන්සේ අපිට කරන්න ඕනේ දේ පෙන්නනවා. මගේ ආදර ප්‍රියමතුනි එක මහ පුදුම අත්දැකීමක්. ඒ නිසා ඔබගේ ජීවිතේ සම්පූර්ණ අරමුණ වෙන්න ඕනේ ස්වාමීන් වහන්සේගේ අභිමුව ඔබ තියන ගනුදෙනුවා. ඒ දිහා බලද්දි උත්තර දෙන්න ඕන දෙදෙනා. දානියෙල්ට ප්‍රශ්නයක් නැහැ. අනිත් අර තීරුම් කරන්න පුළුවන් වුණත් බැරි වුණාද? දානියෙල්ට වැඩක් නැහැ. මේක රජව පස්සෙනවද විනාශ වෙනවද කියලා. දානියෙල් කරන්න තියෙන දේ කරනවා. හැබැයි සාක්ෂි දැරීමේ අවස්ථාවක්. එනිසා ඔබට ස්වාමීන් වහන්සේ ඔබව තෝරගත්තේ ප්‍රශ්න වලින් පැනලා දුවන්න නෙමෙයි. ගින්න ජලය ඇතුලේ ස්වාමීන් වහන්සේට සාක්ෂි දරන්නට. මගේ ආදර ප්‍රමන්තනි ස්වාමීන් වහන්සේ පැහැදිලිවම කියනවා මන්ද ඔබට විරුභගේ විරුද්ධවාදීන් කිසිවෙකුට නොබීලිය හැකි හා නිෂ්ප්‍රභා කළ නොහැකි වූ වාග් චතුරතාවයක් හා ප්‍රඥාවක් මම ඔබට දෙන්නෙමි. ඒ ස්වාමීන් වහන්සේ මහා දයාබරව දෙන දෙයක්. ස්වාමීන් වහන්සේ ඔබට අයිති කරලා දෙන දෙයක්. එනිසා ඔබ මහා සැහැල්ලුවක ඉන්න අත්ත විදිවැරට සම්බන්ධ නම් පළදරණක ඉබේ වෙනවා. ඔබ උනාසගේ තුරුනාසගේ තුරුලේ ඉන්නවා නම් උනාස ඔබ බලා ගන්නවා. ඒ ප්‍රශ්න ඇස්සේ ඒ අරගලේ ඔබට අවස්ථාවක් කරලා දෙනවා. යමෙක් මාගේ නිස්ම දෙමෝපියන්ද සහෝදරයන් හා නෑ මිතුරන් විසින්ම ඔබ පාවා දෙනු ලබන්න වූය. ඔහු ඔබගේ සමහරක මරණයට පත් කරන්නෝය. මාගේ නාමය නිසා සියල්ලම ඔබට වෛර කරන්නෝය. මේක ජේසු නිසා වෙන දෙයක්. ඒතර ජේසු නිසා කියන එකම කොච්චර සුන්දරයිද බලන්න. ඔබගේ ජීවිතේ මම ජේසු නිසා ඔබට ඔබගේ ජීවිතයේ කපුංචි උදාහරණයක් අරගලයකදී ඔබට පගා දෙන්න පගා ගන්න හොරකම් කරන්න එතන යටි කූට්ටු වැඩ කරන්න හොරෙන් ගන්න ඕනතරම් අවස්ථාව තියෙනවා මේ ප්‍රශ්නට උත්තරයක් විදියට යකා වික්ෂුවලාගෙන ඔබට උත්තර වරගෙන එන්නේ මහා සූක්ෂම විදියට නමුත් ඔබ උන්වහන්සේ නිසා ඒ දෙයට මුණ දෙද්දි ඒ දෙයම තමයි සාක්ෂි දරන්න වෙන්නේ අවස්ථාවක් වෙන්නේ ඒත් ඔබගේ කෙස් ගහ පමණවත් නාස්තිනවන්නේ. ඒ කියන්නේ කෙස් ගලවනවා, වැටෙනවා, හැබැයි ඒක නාස්තියක් වෙන්නේ නැහැ. ඔබගේ වේදනාව නාස්ති අපතයවන්නේ නැහැ. නාස්ති පැහැදිලිවම කියනවා ස්ථීරව සිටීමෙන් ඔබ ජීවිතය දිනා ගන්නවා. එනිසා ඔබගේ වේද උනහසර සම්බන්ධව ස්ථීරව ඉන්න. ස්ථීරත්වය ඔබ තියෙන උතුම් ස්වාමීන් වහන්සේගේ සම්බන්ධතාවය තුළ. සම්බන්ධතාවය තුළ ඔබ ස්ථීර වෙද්දී හැම අරගලයක්ම, හැම නාස්තියක්ම බලු බැලමට, හැම ව්‍යසනයක්ම ස්වාමිනාසේ වාසනාවකට පැකිනවා. ඒක නාස්තියක් වෙන්නේ මේ. නිසා ඇතහිල්ලෙන් ඉන්න ඔබ දැන් යන අරගලේ ජේසු නිසා යන අරගලේ උන් වහන්සේ සාක්ෂි දරීමේ අවස්ථාවක් කරනවා මයි අදහන්නයි කියලා ගන්න. ආමෙන්. ජේසු පිටයි.